ඊෂෝ ප්‍රොජෙක්ට් එකේ 42 වෙනි වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද මේ ඇඩ්මින් පැනල් එකේ ප්‍රොසෙසින් පාර්ට් එක වෙලා තියෙන්නේ කියලා. ඒකට අපි 41 වෙනි වීඩියෝ එකෙන් කතා කරා කොහොමද අපි මේ ඇඩ්මින් පැනල් එක ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. ඇඩ්මින් පැනල් එකේදී අපිට බලා ගන්න පුළුවන් නේම් එක, ඊට පස්සේ ඩෑෂ්බෝඩ් එකේ මැනේජ් යූසර්, මැනේජ් ප්‍රොඩක්ට් කියලා ලින්ක් කරගෙන තියෙන මැනේජ් යූසර් page එකට, මැනේජ් ප්‍රොඩක්ට් page එකට යන්න. ඊට පස්සේ මෙතනින් දීලා තියෙනවා selling history එක. එතකොට මෙතනදී from date to date කියලා අපිට date එක ගන්න පුළුවන් කොයි කාලයකටද කියලා මෙතන research කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී අපිට තියෙනවා daily earnings, monthly earnings, ඒ වගේම total selling, monthly selling, ඒ වගේම total selling. ඊට පස්සේ total engagements කියලා මෙතන තියෙනවා. ඒ වගේම අපිට මේ 15 කොටසට ආවට පස්සේ බලා ගන්න පුළුවන් total active time කියන්නේ year එක, month එක, day hours, minutes, seconds වල යනකන් තියෙනවා. ඊට පස්සේ මෙතනදී monthly sold item එක ගන්න පුළුවන් මෙතනින් අපිට. ඒ වගේම මෙතනදී most famous seller අපිට බලා ගන්න පුළුවන්. admin panel එකේ process එකලා දාලා අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ අපේ admin ගේ name එක. එතකොට මෙතනින් අපිට බලා ගන්න පුළුවන් PHP script එකක් ඇතුලේ දීලා තියෙනවා first name එක, admin ගේ first name එක මෙන්න මේ විදිහට ගන්න කියලා PHP script එකක් ඇතුලේ අපිට දීලා තියෙනවා. ඊට පස්සේ පහළට එනකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ කොටසෙන් තියෙන්නේ daily earning. එතකොට මෙතන PHP script එකක් ඇතුලේ දීලා තියෙනවා date එක, එතකොට today, this month, ඊට පස්සේ this year කියන කොටස් ටික මෙතනින් අරගෙන තියෙනවා. එන්නේ කොටස තමයි මෙතනින් තියෙන්නේ. එතකොට මෙතනින් database එකෙන් search කරගෙන තියෙනවා invoice එක මෙන්න මේ විදිහට. මේකටදී අපි quantity එක අරගෙන තියනවා. ඒ කියන්නේ quantity එකකින් එක වැඩි වෙන විදිහ මෙතනදී මේ කොටස තමයි මෙතන හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී month එක වැඩි වෙන විදිහ quantity එකත් එක්ක ඊට පස්සේ මෙතන ආදර්ශ monthly earning. එතකොට monthly earning එක රුපියල් වලින් කීයද කියන එක RS කියලා දීලා මෙන්න මෙතනදී එක එකක් දීලා තියෙනවා. ඒ වගේම මෙතනදී total sellings වලට අදාළ items කීයද කියන එක මෙන්න මෙතනින් දීලා තියෙනවා. ඒ වගේ මෙතෙන්ට ආවම monthly selling එක තියෙනවා. monthly selling එකේදී items කීයක් sell වෙලාද කියන එක මෙන්න මෙතනින් PHP script එකක් ඇතුලේ දීලා තියෙනවා. ඊට පස්සේ නා total selling වල total selling වලදී තේ විදිහටම PHP script එකක් ඇතුලේ total sellings දීලා තියෙනවා. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ අපිට බලන්න total engagements මෙතන තියෙනවා. එතකොට database එක හරහා සර්ච් කරගෙන තියෙනවා user මෙන්න මෙතනදී. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ආවට පස්සේ members ලා ගන්න මෙන්න මෙතනින් PHP script එක ඇතුලේ user නම් කියලා දීලා තියෙනවා members ලා ගන්න. ඊළඟට තියෙනවා total active time එක. එතකොට මෙන්න මෙතනදී අපි total time active time එක මෙන්න මෙතනින් design කරලා තියෙනවා year එක, month එක, day එක, hour, minutes, seconds ඒ විදිහට ඒ කොටස design කරගෙන තියෙනවා මෙන්න මේ කොටසෙන්. ඊළඟට මෙන්න මෙතනදී monthly sold item එක හදාගෙන තියෙනවා. එතකොට මෙන්න මේ කොටසෙන් අපිට බලා ගන්න පුළුවන් database එක හරහා අරගෙන තියෙනවා product ID එක අරගෙන තියෙනවා. ඊට පස්සේ product එක අරගෙන තියෙද්දි ඒකේ image එකක් අරගෙන තියෙනවා. quantity එක කීයද කියන එක අරගෙන තියෙනවා. ඒ කොටස් ටික මෙතෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී title එක, quantity total එක, ඊට පස්සේ title එක අරන් තියෙන, ඊට පස්සේ item එක, ඊට පස්සේ price එක, ඒ කොටස් ටික මෙන්න මෙතන අරගෙන තියෙනවා. ඒ අරන් තියෙන්නේ monthly sold item එකට අදාළව. ඒ වගේම මෙතනදී else එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන එකක් add කරලා තිබ්බ නැත්නම් මෙන්න මෙතනදී empty විදිහට පෙන්නන විදිහට empty විදිහට මෙතන title එක, items ගන්න, price එක වගේ දේවල් empty field එකක් මෙතනින් add කරගෙන තියෙනවා. ඒ වගේම මෙන්න මෙතනදී තියෙනවා most famous seller ට අදාළවත් seller ගේ name එක, ඊට පස්සේ email එක, mobile number එක එකේ කොටස් ටික මෙතනින් ඇඩ් කරගෙන තියෙනවා. එතනදී if එකක් දීලා මේ ටික ඇඩ් කරගෙන තියෙනවා. ඒ වගේම else එකක් දීලා තියෙනවා. else එකක් දීලා most famous seller කියලා empty තුනක් විදිහට දීලා තියෙනවා. empty විදිහට දීලා තියෙන first name එක, ඊට පස්සේ මෙතනදී email එක, ඒ වගේම මෙතනදී mobile number එක.